මම ඉන්දික දඩංගොඩ කැඳවුම්කරු දුම්රිය නගා සිටීම සඳහා වූ වෘත්තීය සමිති සන්ධානය මේ වනවිට කර දුම්රියේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක වෙනවා මම හිතන්නේ ඒක විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරවරුන් පුද්ගලිකව තමන් අසනීප නිවාඩු වාර්තා කළා සියලු දෙනා සේවයෙන් ඉවත් වෙලා තිනවා ඒක ඇත්තටම වෘත්තීය ක්‍රියා මාර්ගයකටත් වඩා අසනීප නිවාඩු වාර්තා කළා සේවයෙන් ඉවත් වීමක් විදිහට තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ අත්ත වශයෙන්ම දුම්රිය එන්ජින් රියදුරන්ගේ පවතින ගැටලු ගණනාවක් තියෙනවා මේ ගැටලු ගණනාව निराකරණය කරන්න කියලා දිගින් දිගටම බලධාරීන් ඉල්ලා සිටියා ඒ හැම වෙලාවකම අපි දැක්ක පෞගිය කාලය දුරාම පුරාවටම ගරු අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරේ නැහැ මේ ගැටලු කල්මරණ තත්ත්වයක් තමයි අපි දැක්කේ ඒකේ අත් වශයෙන් මේ දුම්රිය එන්ජින් රියදුරන්ට බලපාලා තියෙන උසස් වීම ගැටලු ඒ වගේම වැටුප් විෂමතා ගැටලු ඒ වගේම තමන්ගේ අතිකාල කප්පාදු කිරීම කිසිදු හේතුවක් නැතුව අතිකාල කප්පාදු කිරීම ඒ වගේම නිවාඩු ගැනීමට තියෙන බාධාවන් සේවකයන් හිගකම නිසා මේවා තමයි ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ ගැටලු වෙලා තියෙන්නේ මේවට උත්තර දෙන්න කියන එක ඊයේ දවසේ ආසන්නතම සිද්ධිය විදිහට විදුලි බලවේග ධාවනාගාරයට වෙනත් ධාවනාගාරයකින් ගමන් ධාවනය කරපු දුම්රිය ගමන් වාර කිහිපයක් විදුලි බලවේග ධාවනාරට නැවත බාර දීලා තියෙනවා එම ධාවනාගාරයට අයිති නැති දුම්රියන් කිහිපයක් එම දුම්රියන් ලබා දීමත් එක්ක ඒ දුම්රිය එන්ජින් රියදුරන් කලබල වෙලා තියෙනවා මොකද දැනටත් ඔවුන්ට නිවාඩු හා නිසි විවේකයක් ලබා ගැනීම බරපතල ගැටලුවක් තියෙනවා ඒ තත්ත්වය තුළ තවත් දුම්රිය ගමන් වාර පහකට හයකට ආසන සංඛ්‍යාවක් ඔවුන්ට ලැබුණාම හදිසියෙම මේක තවත් අසීරු වෙනවා ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යාම කියන එකයි පැහැදිලි කරලා තිබුණේ මම දන්න විදිහට ඔවුන් අනිවාර්යයෙන්ම ඒ සේවා වාර ඒ ආකාරයට ලබා දෙනවා නම්